උන්නාද මම අරගෙන ආවේ ගොඩක් අයගේ ගෙවල් වල වවලා තියෙන මේ දවස්වල ගොඩක් වෙලාවට වැඩිපුර පළදාව අපතේ යන දෙයක් යොදාගෙන රසම රස කැටගැස්මක් හදාගන්න විදියයි. නයිමිරිස් කියන්නේ ගොඩක් ගෙවල් වල මේ වෙනකොට වවලා තියෙන දෙයක්. ඉතින් මේ වැඩිපුර පළදාවේ පොඩි ආදායමක් ලබා ගන්න පුළුවන් වෙනස් දෙයක් අරගෙන තමයි අද මං ආවේ. මෝරු මිරිස් වලට කියන තවත් නම් ටිකක් බලා ගන්න ගමන්ම අපි බලමු මෝරු මිරිස් හදා ගන්න ඕන කරන ද්‍රව්‍ය මොනවද කියලා. මම මේ පෙන්නලා තියෙන අමුද්‍රව්‍ය ගත්තත් ඔයාලට පුළුවන් මම මේ සටහනේ සඳහන් කරලා තියෙන කුළුබඩු වර්ග මුදෝපු කිරි වෙනුවට යෝගට් වර්ග වගේ දේවල් පාවිච්චි කරන්න. අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගෙන එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. අපි මුලින්ම නයිමිරිස් ටික හොඳින් හොදගෙන හොඳින් තෙතමන ඉවත් කරගෙන තමයි ගන්න ඕන. එහෙම ගත්ත නයිමිරිස් ටික අපි මේ වගේ පොඩි කැපුමක් දාලා ලෑස්ති කරගන්න ඕන. ඔයාලට ලොකු කොච්චි වර්ග, කැවුම් මිරිස් වගේ සැර මිරිස් වර්ග මේ වගේ හදාගන්න ගන්න පුළුවන්. මේ විදිහට සූදානම් කරගන්න මිරිස් කිරිවල පදම් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. මේ පළවෙනි ක්‍රමයට තමයි මම අද මෝරු මිරිස් ටික හදාගන්නේ. දෙවෙනි ක්‍රමයට මෝරු මිරිස් හදාගන්න ඕන අය මම මාළු මිරිස් වලින් මෝරු මිරිස් හදාගත්තු ක්‍රමය බලන්න. ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම පහලින් දාන්නම්. දැන් මං සූදානම් කරගත්තු නයි මිරිස් ටික වියලි පිරිසිදු බෝතලයකට දමා ගන්නවා. අපි මිරිස් පදම් කරගන්න කිරි පාවිච්චි කරන නිසා කිරි ඉක්මනින් නරක් වෙන නිසා වතුර මිශ්‍ර වෙන එක පුළුවන් තරම් අඩු කරගන්න. මම දැන් ගත්ත සියලුම අමුද්‍රව්‍ය බෝතලයට එකතු කර ගන්නවා. මම මේ විදිහට බෝතලයක් පාවිච්චි කරත් ඔයාලට ප්ලාස්ටික් පෙට්ටියක්, වීදුරු බෝල් එකක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඒ භාජන හොඳින් වසා ගන්න පුළුවන් භාජන වෙන්න ඕන. මේ විදිහට බෝතලයට අමුද්‍රව්‍ය සියල්ල එකතු කරගත්තට පස්සේ බෝතලේ කට හොඳින් පිසදමා ගන්න. ඊට පස්සේ බෝතලේ පියන හොඳින් වසා ගන්න. මම දැන් මිරිස් වලට එකතු කරගත්ත කුළුබඩු, කිරි, ලුණු වගේ දේවල් හොඳින් මිරිස් වල දැවටෙන්න බෝතලේ සොලව ගන්නවා. මේ විදිහට හරිම ලේසි කිරි කුළුබඩු වර්ග වගේ දේවල් මිරිස් වල තවර ගන්න. ඔයාලා අනිවාර්යයෙන්ම මම මේ වීඩියෝ එකේ දාලා තියෙන සියලුම සටහන් හොඳින් කියවලා බලන්න. ඔයාලට කිසිම වැරදීමකින් තොරව මේ කෑම වර්ග හදාගන්න ඒ සටහනුත් ප්‍රයෝජනවත් වෙයි. හොඳින් මිශ්‍ර වුණාට පස්සේ මිරිස් ටික මේ වගේ තමයි පේන්න තියෙන්නේ. දැන් මම බෝතලය හොඳින් වහලා නිවසේ සිසිල් තැනක තියාගන්නවා. අපි මේක දවස් 3ක් මේ විදිහට තියාගන්න ඕන. ඒ සෑම දවසකම දවසකට කිහිප වතාවක් මිරිස්වල කිරි හොඳින් දැවටෙන ලෙස බෝතලේ සොලවා ගන්න ඕන. මේ සටහනත් හොඳින් කියවන්න. මේ දවසකට පස්සේ මිරිස්වල පෙනුම. මම කිව්ව සියලුම දේ හරියට කරා නම් මේ මිරිස් මිශ්‍රණය නරක් වෙන්නේ නැහැ. හිතේ බයක් තියනවා නම් දවසට එක වතාවක් ඇරලා බලන්න නරක් වෙලා තියෙනවද කියලා. දවසක් පහුවෙද්දි කිරි මිශ්‍රණය මේ වගේ දියර ගතියක් ගන්නවා. මම නම් මේ මිරිස් පදම් කරගන්න දවස්වල බෝතලේ ඇරලා බලන්නේ නැහැ. මේ ඔයාලට පෙන්වන්න නිසා තමයි අද ඇරියේ. මේ විදිහට හොඳින් මිශ්‍ර කරලා මම මුල් දවස් 3 මිරිස් ටික හොඳින් පදම් කරගත්තා. දවස් 3කට පස්සේ මිරිස් ටික හොඳින් වේල ගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මුලින්ම මම මිරිස් ටික හොඳින් මිශ්‍ර කර ගන්නවා. ඔයාලට ඉදුන මිරිස් උනත් මෝරු මිරිස් හදා ගන්න පාවිච්චි කරන්න පුළුවන්. මම නම් ඉටිකොලයක් දමාගත්ත තැටියකට තමයි මිරිස් ටික අතුරගන්නේ. ඔයාලට ඉටිකොලයක් නැතුව වුණත් මේ තැටියක අතුරගන්න පුළුවන්. මම පළවෙනි ක්‍රමයට මෝරු මිරිස් හදන නිසා මම දැන් මේ මිරිස් ටික දවස් 2-3ක්
හොඳින් තද අවුවේ වේල ගන්නවා දෙවෙනි ක්‍රමයට හදා ගන්න කැමති අය මම පහතින් දාලා තියෙන ලින්ක් එකෙන් මාළු මිරිස් වලින් මෝරු මිරිස් හදාගත්තු ක්‍රමය බලන්න මම මේ කුළුබඩු එකතු කරලා හදාගන්නේ මසාලා මෝරු මිරිස් කුළුබඩු එකතු කරාම මිරිස් වලට අමුතුම රසයක් එනවා හැබැයි අනවශ්‍ය විදිහට කුළුබඩු වර්ග එකතු කරලා මේ නයි මිරිස් වල තියෙන රසය නැති කරගන්න නම් එපා කුළුබඩු නැතුවත් සාමාන්‍ය මෝරු මිරිස් හදාගන්න පුළුවන් වැස්ස දවස්වල මිරිස් වේල ගන්න ඕන වුණොත් ඔයාලට මම මේ දීලා තියෙන සටහන ගොඩක් ප්‍රයෝජනවත් වෙයි හොඳින් වියලාගත්ත නයි මිරිස් වලින් හදාගත්ත මෝරු මිරිස් මෙන්න මේ වගේ හොඳින් වියලුනාම මෝරු මිරිස් ටික රන්වන් පැහැයක් ගන්නවා සුලන් නොවදින විදිහට අසුරලා මාස 6ක් විතර ඒ පැහැයෙන්ම මේ මෝරු මිරිස් තියාගන්නත් පුළුවන් මෝරු මිරිස් බැදගන්න විට හොඳ ඉවසීමක් ඕන හොඳින් රත් වුණ තෙලට මෝරු මිරිස් ටික දාලා අඩුම ගින්දරේ බැදගන්න කාලය අරගෙන මේ මිරිස් බැදගන්න ඕන ඉක්මනින් බැදගන්න කියලා වැඩි ගින්දරේ බැදගත්තොත් එක තප්පරයකට මේ මිරිස් කර වෙලා යන්න පුළුවන් අඩු ගින්දරේ බැදගත්තාම ලස්සන රන්වන් පැහැයකට මේ මාළු මිරිස් බැදගන්න පුළුවන් කැමති කෙනෙකුට ස්වයන් රැකියාවක් විදිහට වේලපු මෝරු මිරිස් නයි මිරිස් වලින් හදලා පොඩි පැකට් කරලා වෙළඳපළට දාන්නත් පුළුවන් එහෙනම් ඉතින් නයි මිරිස් වගාවක් තියෙන වගාවේ නයි මිරිස් නාස්ති වෙලා යන අය මේක හදලා බලන්නකො කොහොමද කියලා එහෙනම් වෙනස්ම විදිහේ මේ වගේ තවත් කෑමක් එක්ක අපි ඉක්මනින්ම හම්බ වෙමුකෝ